දැන් අපි එක දෙයක් අපි මතක් කරගන්න ඕන කම තියෙනවා. දැන් අපි අවුරුදු 30ක් විතර අපි ආණ්ඩු කරා. අපි අන්න කිව්වා වගේ මේ පාර තමයි අපි විපක්ෂයේ ඉඳලා මැතිවරණයක් කරන්නේ. අපි විපක්ෂයේ ඉඳලා මැතිවරණයක් කරනවා වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ කාගේවත් කකුලෙන් අදින් නෙමෙයි. ආයි අරගල කරලා වට්ටන්න නෙමෙයි. ඒගොල්ලෝ කරපු හොඳ වැඩිය සියල්ලම අපි හොඳයි කියන ලාස්ති. මොකද මේ රට හැදෙනවට අපි හැමෝම කැමති. පක්ෂ ප්‍රේදකින් දරන. රට හැදෙනවට අපි හැමෝම කැමති නේද? අපේ ජනාධිපති අපේක්ෂා පරිදි වුණත් දැන් දිනපු අපේක්ෂකයා කරනවයි කිව්ව දේවල් ටික කරව ගන්න එක ඡන්දෙ නඳුන් අපේත් වගකීමක් වෙනවා. ඡන්දෙ දුන්නාගේ වගකීමේක ඡන්දෙ නඳුන්නාගේ වගකීමත් මේ ටික හරියාකාරව කරගන්න එක. එහෙනම් දැන් අපිට මොකක්ද තියෙන්නේ? අර ජනතා විමුක්ති පෙරමුණ අපි එදා ආණ්ඩු කරනකොට ඒගොල්ලන් ගතේ තිබිච්ච පොඩිය දැන් ඒගොල්ලෝ බිමින් තියලා තියෙනවා. දැන් බිම් වල අඩු වෙලා තියෙනවා කතා කරන කෙනෙක් ඉන්නවද? ඈ අපේ ආණ්ඩු කාලේ 150ක් බිම් වල අඩු වෙනකොටත් අනේ කට්ටිය කෑ ගැහුවා. ගොවිය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළුවා. නේද? වී අස්වැන්න මිලදී ගන්න ඕනේ කාලේ ආණ්ඩුවෙන් බිම් මිලදී ගන්න නැති වෙනකොට ආණ්ඩුව නේද? ඇහුවා වී ටික ගන්න බැරි නම් ආණ්ඩුවක් මොකටද කියලා ඇහුවා. වී ඇලේ මණ්ඩලය මේක විකුණලා දාන්න කිව්වා. වී ඇලේ මණ්ඩල වී ගබඩා ටික වහලා දාන්න කියලා කිව්වා. දැන් අපි බලන් ඉන්නවා මොකද්ද? දැන් වගාව පටන් අරගෙන අස්වැන්න ආපුවාම අපිට වඩා හොඳට අපේ ගොවියට හොඳ වී මිලක් දීලා ඒ වී ටික සියල්ලම පුද්ගලිකංශ එක්කෙනෙක් දෙන්නෙකුට මංකොල්ල ගන්න නොදී ආණ්ඩුවෙන් වී ටික අරගෙන ගොවියට සාධාරණයක් කරයි කියලා අපි බලාගෙන ඉන්නවා. එහෙමනම් අර ජනතා විමුක්ති පෙරමුණ බිම තිබ්බ කොඩිය දැන් අතර ගන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. කවුරු වෙනුවෙන්ද? ඒ පොරොන්දු වලට බලාපොරොත්තුවක් ඇති කරගත්ත මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් ඒ පොරොන්දු ගැන විශ්වාසයෙන් බලන් හිටිය අනුර කුමාරට කතර ගහපු අය වෙනුවෙන් අනුර කුමාරට කතර නොගහපු අය වෙනුවෙන් අපි මේ රටේ සමස්ත ජනතාවට සාධාරණයක් කරන්න අර කොඩිය දැන් අපි අතර ගන්න බලාගෙන ඉන්නවා. තාම අපි අයි ගන්න නැහැ. තාම ඉක්මන් වැඩි දෙයක. අපි ඔන්න කාලයක් දෙන්න ඕනේ මේවට සසුන් ටික හදාගන්න. අපි කාලයක් දෙන්න ඕනේ. මොකද අපි ආන් කරපු අය නිසා අපි දන්නවා එක රයින් මේ සේරම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි මාසයක් දෙයක් දෙමු. මේ අය සූදානම් වෙන්න කොහොමද මේකට ලෑස්ති වෙන්න ඕනේ කියලා ඒ වැඩ පිළ හදාගන්න. හැබැයි අපි මාස දෙකකින් තුරගේ රටේ ජනතාව වෙනුවෙන් අනුර කුමාරට කතර ගහපු අය වෙනුවෙන් නොගහපු අය වෙනුවෙන් සාධාරණ ඉල්ලලා මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ටික ඉෂ්ට සිද්ධ කරගන්න ඒ කොටිය ගන්න අපි සූදානම් ඉන්නවා. ඒ සඳහා තමයි අපි දැන් පාර්ලිමේන්තුව සූදානම් කරන්න ඕනේ කම තියෙන්නේ. කකුලෙන් අදින නෙමෙයි දුන්න පොරොන්දු ටික හරියට ඉෂ්ට කරනවද නැද්ද කියලා ඒ දේ බලලා මේ රටේ මහ ජනතාවට සාධාරණයක් කරන්න. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.